ෙරුවන් සරණයි පින්බත් ඔබ සියලුදනාට. කෙලෙස් සහිත ලාමක සිතිින් වාසය කරන්වාට වඩා භාගිවතුන් පහන්සේ දේශනා කළ තතාගත ශ්‍රී සද්ධරමය සවනින් අසා අවබෝධය ඇති කාහික වාසය ඉතාම වැදගත්. ඒ මඟට ඔබට පිළිවදංගෙනේන බෞද්ධ්‍යරූපවාහිනී නාලිකාවේ, ධාර්කද්ව ධර්මදේශනාව, පූජනීය කෝරලයාකම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්වි්‍යආරම්භවන්නේ. අපි ස්වාමින් වහන්සේ සාධනාධපාතුමෙන් පිළිගනිමු. සාධෝ 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 කිතුල්ගල මිරිස්වලතැන්න පදිංචි, ඒ රංජනී මහත්මය ප්‍රමක පවුලේ ඥාතයේ පිරිස අද මේ පින්කමේ දායකදදය ගැෙනටයුතු කරනවා. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනේරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවෙන කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මි සු අප පටි හතඥා නචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්ජෙ විසාරෙදස්ස සබ් සතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස බගවෙතු වරහතු සබබ දම්මිසු අපපටි හතඥා නචාරස්ස දස බලදරස්ස චතුවී සාරජ්්‍ය විසාරයදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස සු ස සු නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තතා ගතස් සබ්බ්්‍යුණෝ සම්මාසම්බොද්ධස්ස ස ස ස සද්ධර්මශ්‍රාවක සැදැහවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙ සියලු දෙනාම සූදානන් වෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත් වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්වීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත්. නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙනමසංසාරින් එතර යෑමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනාවන්ඒ ආකාරයෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙම කුසල ධර්මයන්ගේ ආනි සංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතන අද ධර්මදේශනාවේ මාතෘකාවැ හැටියට මම යොදාගන්ඩ කල්පනා කළේ ධම්මපද පාලිය සඳහන් වන තවත් උතුම් ගාතා රථනයක්. මෙ ගාථරතනය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි සුන්දර සමුද්ද කන භික්‍ෂූන් වහන්සේ නිසා සංගය නගපු පැනේකට පිළිතුරක් හැටියට. ඒ ගාථරථනය තමයි යෝධකාමී පහාන්තුවාන අනාගාරූ පරිබ්බජී තන්හා බව පරි කීනං මහ භූමි බ්‍රාහ්මණන්තී කියන ගාථරතනයේ. මේ ගාථරතනය සරල තේරුම තමයි පින්නතුනී මේ ලෝකයේ යමෙක් කාමයන් පහකොට ැර කාමයන් පහොට හැරදැමූගේ ඇතියේ පැවිදිවන්නේද කාමයන් හා භවයංශයකොට සිටින එ උතුමන් වහන්සේ බ්‍රාහ්මණය කියල සඳහන් කරනවා එක් තමයි මෙක සරල තේරුම මේවාගේ ගාතාරතනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවුරුන් නිසා මොනවාගේ හේතුවක් පදනම් කරගෙන දෙ කියලා අපිටිකක් නෙදහන කතාව සාකච්ඡා කරලා ඒ බව දැනගමු අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ම විශාල දනස්කන්දයක් තිබුණ පවුලක සුන්දර සමුද්ධ කියල තරුණ පුතෙක් හිටිය හැමදාම සුදු ඇඳගනෙ සුවඳ මල් අරගෙන ජේතවනාරාමිටියයන පිරිස දැකළ. මෙ සුන්දර සමුද්ධ තරුණයත් කල්පනා කළා මමත් යන්ඩෝනයාද බණහාන්න කියලා. ගල් පිරිස කෙරවලේම වාඩි වුුණා. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයගේ හේතු සම්පත් දැකලා මොහුට පිහිට වෙන්නේ කොහොමද කියල කල්පනා කළා ඔහුගේ අතීත කතාව අතීත ජීවිත ප්‍රවෘතිය ඉස්මතු කරවමින් භාගිතුන් වහසේදා ධර්ම දේශනාව කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ සුන්දර සමුද්ධ තරුණය කල්පනා කරනවා දෙවසකක් වගේ බ්‍රහ්ම චරියාව මොනතරං ශ්‍රේෂ්ටද හැබැයි ගිහි ගෙදර ඉඳ ලයඒ ආරක්ෂා කරන්න හරි අමාරුයි එනිසාමම් පැවිදිවෙනවා කියල්ලා. සීල දෙනාම වන්දනා කරලා ගියාට පස්ස බුදුරජාණන් වහසලාඟට ගිහිල්ල වැැඳ වැටිල තරුණය අහනවානේ ස්වාමීන්නේී ලොෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය තුළ මටත් වැරිද පැවිද්ද දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කලාහෙනන් ගිහිල්ල මව්පියන්ගෙන් අවසර අරගෙන එෙන්ඩ මව්පියන්ගෙන් අවසර නැති කවුරුවත් මේ ශාසනය පැවිදි කරන්නේ නෑ කියලා. මෙ තරුණය තමන්ගේ ගෙදරට ගිහිල්ල මව්පියන්ගෙන් අවසර ඉල්ලුවත් ලේසියෙන් නං අවසර හම්බ වනේ නෑ. මේ ශාසනය බොහෝ දෙනා පැවිදි බලාපොරොත්තුව මුදුන් පත්කරගණ්ඩ උපවාසහිටන් කෙරුවා නොකා නොබී හිටිය මේ නොයෙක් දේවල් කරලන්නේ තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරගත්ත අන්න ඒවාගේ සුන්දර සමුද්ධටත් පහසුවෙන්මනං මේ අවස්ථාව ජයගණ්ඩ බැරි වුණා ඉතින් අම්ම තාත්තළඟ නොයෙක් විදිහට විස්තර කියලා කියලා කරුණු පැහැදිරි කරලා පැවිදි කළේ නැත්තං මේ ජීවිතෙනුත් මට වැඩක් නෑ වගේ කාරණ කියල තමයි මව්පියන්ගේ අවසරේ ඉල්ලගන්නේ පැවිද්දට අවසර දුන්න හම බුදුරජාණන් වහන්සේ ගාවට ඉහිළ කරුණු කියල භාගිත වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලබාගෙන වැඩිකල් සැවැත්නූරව හිටිය නෑ පවුලියයි ඇවිල්ලා එක්ක ැයි නොයෙක් නොෙක් අදහස් කියල හිත වෙනස් කරයි කියල වැඩිකාලයක් ශ්‍රවස්තියේ නතර නොවී බදුරජාණන් වහන්සේගෙන් අවසරාරගෙන රජකහනුවරට වැඩල තමයි ජීවත්තුනේ දව මෙ සැවත්තු නුවර බොහෝ දෙනා විනෝධ වෙන උත්සව. වසරකට වතාවක් විත එහෙම තියෙනවා විනෝද උත්සව. අගේ විනෝධ උත්සවයකට සුන්දර සමුද් භික්ෂූන් වහසේගේ අම්මත් ගිහිල්ල දැන් එතකොට තමන්ගේ පුතාගේ වයසේ තරුණ තරුණියු බොහෝම ලස්සනට ඇඳ පැළඳගෙන මේ උත්සව භූමිය හාට හාට යනවා නටනව ගයනවා වයනෝ මේ දේවල් දැකලා අර අම්මට හරියට දුකහිතනවා නේ මගේ පුතත් හිටිය නන් අද මෙහෙමනෙ කියලා ඉදි ඒක මතක් වෙලා ඇය අන්ඩනවා වෙලා තමයිර වෙසඟනක් ඇයලඟට ඇවිල් හනුව මෑයින්යෙන ඔ බණඩන් නියයි කියලා. කාරණාව කියනවා අමඟපුතා පැවිදි වුණා පුතාගේ වයසය තරුණාය දකිනකොට මට තාම දුක හිතෙනවා එදි මඟපුතා පහු ගෙදර නොවන මංහරි කැමතිී මේ ආදී දේවල් කිය කියය තමයි යන්නන්නේ. අර වෙසඟන කියනවා අමේ ඔබේ පුතා ගෙදරගේ නොවා කියෙක මට වැඩක් නෙමේ. නවත් ඔහු ගෙදර එක් ඔොත් මට මොනෝද දෙන්න කියලා. අම්ම කියනෝ මේ ගේ තියෙන සියලුම සම්පත් උඹට දෙනවා මඟ පුතාම ඔබට විව ස්වාමයා කරලත් දෙනවා කියලා. ඇයි කියනවා ඇහෙන මට මගවිය දැන් දෙෙන්ඩ මම ඔහු එක්කේ එන්නම් කියලා. මගවීදැන් ඉල්ලගෙන ගෙහිල්ලා. සුන්දරමුද් තෙරුන් වොහන්ස රජක හනුවර කොහෙද වැඩඉන්න කියන කාරණාව හොයල. උනුහසේ නිතර නිතර පින්්ඩපාතට වින වීදියමොකක්්ද කියල තෝරගෙන ඒ වීදී කුලී පදනමට නිවසක් අරගෙන මේ තරුණ වෙසගන දැන් මෙහි අතර වෙලා ඉන්නවා. එක දවස ුණු හස පින්්ඩපාති වඩිනකොට ප්‍රනීත ආහාරයක් පූජ කලා. මෙහමදස් හතරක් පහක් හැමඳදාම විශේෂයෙන් ධනය හදාගනනිඳලා උන්හසට පූජ කළ ටික දවක් යනකුට ගේවාස්වාමීණී මේ ධානටි කරග ගිල් ඔබහන්සේ කො හැරි හක් ළඟ වාඩි වෙලා අලඳන ඇති එතන බොහෝ අපහසු තාතියෙන්ට පුළහන් වඩින්ද ස්වාමීණ මේ පිල් කඩබුඩ වාඩි වෙලා දංවලඳලා පිටත්තෙන්ට කියලා. ස්වාමි වහන්සේ වෙේක්ක ගියාගේ ඇතුළේ එලිත් අපික ස්තෝපපුවාගේ තියන කොටස සරෙක්ක ිහිල්ල අසුන් පනවලා දං වලදන්න දුන්නා. මෙහෙම දවසත් දෙකක් දංවලඳනකොට අර වෙසගනට ඕන වුුණා සුන්දර සමුද තෙරුන් වහසගේ ඇතුළට එක්කේ ඇන්ඩ. එනිසා ළමයින්ට අල්ලස් දීල රසකැවිලිදීල ළමයින්ට ඉගැන්න්නුවා තෙරුන් වහන්සේ ඇවිල්ල එලිපත්ේ වාඩි වෙලා වලදන වෙලාවට පුරාම දූවිලි අවුස්සවෞස කෑ ගහ ගහ දුවන්ට පයින්්ඩෝනේ. මං ඒවෙලාට ඔබලා නවත්තන්න හැදුවොත් මං කියනද අහන් නැතුව එක දිගටම ඒ වැඩි කරණ්ඩෝන කෙළකීවා. පහෝදා දංවල දඩ යනකටර ළමයි දූ විලි අවුස්සෞස මිදිලි සෙල්ලන් කරනවා. සඳංකලා ස්වාමීණි මේ දරුවෝ කියනදේ යහනෑ බොවුන් එක දූවිලි ොඩේ දංවලදන්න බැහැ අපි වඩිමු ගේ ඇතුළට කියලා. සාලිටි එක හිල්ල අසුන් පනවල වඩා හිඳවලා දානී පූජ කලා පහෝ දා ළමයින්ට කීවා අද ස්වාමීන් වහසේ වැඩම කරලා සාලි ඇතුළි දං වලඳනකොට උඹලගේ ඇතුළට පවා ගිහිල්ල දඟලන්ට ඕන්නේ. කෑකෝ ගහගහගේ ඇතුළෙ හිටන් දඟල්ලා දඟල්ල උන්වහසසිටි කරදරයක් මිට මට්ටම පත්තෙන්දෙඕේ පොඩිල මිනුත්තෙ කීව විදිහෙටම කළාඇතේගොලන්ට ටොපි ජොකලට ටම්බෙනවා ඒව කරනවට ඊඩවසක දවසක් වෙසඟෙන කියනවා ස්වාමීණී මෙ ළමයි මම කියනදේ අහ නෑ මේ අදැන්ගේ ඇතුළටත් ්‍රින් ගණ්ඩ පටන් අරගෙන ස්වාමී අපි ඉහළ මාලෙටයන් නිදහසේ ඉඳගෙන දංවලඳ හැකි කියලා. යල හාමුදුරුව ඉස්සර කරගෙන පි පස එන ම පල්ලහ මාලින් ඉහිල මාල්ට ඇතුල්ල නෙතන දොරටුව යතුරුලා වැැහුවා.බල හත්තනි මහලට යනගං එක්ක ගියා අසුන් පනවලා දංවලදන්න නිදහස අවස්ථාව හදල දුන්න නවත් පිනතින ේසන් ගැන එතන ඉඳලා ස්ත්‍රී මායන් හැම එකක්ම වගේ ප්‍රදර්ශනය කරන්න පටන්ගත්ත. ඇයට කොහෝම හරි අවශ්‍ය භික්ෂූන් වහන්සේව තමන්ට නතු කරගටේ අප තාම ඇය සාර්ථක නෑ නත් ඇ දැඩි උත්සාහයක යෙදෙනවා මෙ සිද්ධිය ලොවතුරා බුදුරජාණන් වහන්සේ භාගිතුන් වොහසගේ දිවැ සිං බලාගෙන යෙන්නේ එක පාරක් බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළා ආනන් දහාමුදුරුව අහනුව ස්වාමීනි සිනහ පහළ කළියයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කලා නන්දේ රජගහනුවර ඉහළ මාලයේ හත්තෙනි තට්ටුවක සුන්දර සමුද තෙරුන් වහන්සේති වෙසඟනකුත් අතර යුද්ධයක් තියෙනවා මං ඒක දිහා බලාගනයි මෙහිනා වෙන්න කියලා. අනන්ද හාමුදුරුව අහනවා ස්වාමිණී යුද්ධයෙන් කාටද ජය ලැබෙන්නේ. භාගිතුන් වහසේ සඳහන්කලාන අනන්ද සුන්දර සමුද ජයගන්නහ කියලා. ඉ භාගිතුන් වහස්සේ සිද්ධිය දිවැසිං බලාගෙන හිටිය. ඇයි නොයෙක් ආකාරීෙන් උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ වරදට පොළඹුවන්ඩ උන්වහන්සේ කල්පනා කරනවා රස තෘෂ්ණාවට ගිජුවෙලා මම්මගේ ජීවිතයට කරගත්ත නපුරක් කියලා එදිික දැකල තමයි භාගිතන් වහස සිහ පාල කරන්නේ සුන්දර සමුද්දාල්ල ගන්නඩ පුළහංකමක් නෑ ඒ වේසඟනට කියලා ඔය කාරණාව පදනම් කරගෙන ආලෝක දහරාවක් පතුරුවලා සුන්දර සමුද්ධ තෙරුන් වහන්සේට මෙන්න මේ අපි මාතෘකාරගත්ත ගාතාාරථනය දේශනා කළා වෙෙසඟනක බලාපොරොත්තු සම්පූර්ණ නෑ ඇයට බැරිියවුනෑගේ අදහසමුදුන් පත්කරගට. ඇ පරාජයි සුන්දර සමුද්ධයන් වහන්සේට භාගිතුන් හස අවවාද කළා යෝධ කාමී පහන්තුවාන අනාගාරෝ පරිබ්බගේ යෝධ කාමයේ පහන්තුවාන නති මේ කාමය කියන ධර්මතාවේ යෝධයි කල කෙන හරි විශාලයි මේ කාමයි කියන ධර්මතාවේ ඕනම තැන කෝන පුද්ගලෙක් දැහැගන්ඩ සූදානන් වෙලයි ඉන්නේ මෙොන මෙතන සඳහන් කරනවා යෝධ කාමයේ පහන්තුවාන හන්තුවා කෙල කෙනෙ මරණවට පහන්තුවා කල කැනෙ විශේෂයෙන් මරණවට එනම් මේ කාමය විශේෂයෙන් මරලා අනාගාරෝ පරි්බජී ගිහිගේ අතහැරල දාළ ගිහිල්ල පැවිදි වෙලා කාම බව පරිකී නං කාමෝගය බවෝගය දිත්්‍යියෝගයේ අවිද්‍යාවෝගේ මෙන්න මේවාගේ ඕගයන් යම් කෙනෙක් ප්‍රහිීනය කරලා. නිකාරණ අව සඳහන් කරන්නේ. මෙන්න මේ මේ යෝගයක්න් ප්‍රහිනය කර යම් කෙනෙක්. සංසාරෙන් විදෙන් උත්සාහ කරනවාද ඔහු විසින් මෙන්න මේ කාම තෘෂ්ණාව දැඩිසේ මර්ලදානවා කියලා හන්තුවා කියනෙ මරණවට පහන්තුවා කියල කෙනන විශේෂයෙන් මරණවා කියන එක තමහන් භූමි බ්‍රහ්මණන් යමෙකුට එහෙම කරන්න පුළහන්ම් මහණනී මමහුට බ්‍රහ්මණයාය කියල කියනවා කියලා දේශනා කළ අපි මේ ාථරතනයේ සරල තේරුමත් පිනතුනි ටිකක් විස්තර සහිතවසාකච්චා කරමු යෝධ කාමයේ පහන්තුවාන අනාගාරෝ පරි්බජයේ යෝධ කාමයේ පහන්තුවාන අනාගාරෝ පරි්බජයේ සඳහන් කරනවා මේ ලෝකයේ යමක් යම් කෙනෙක් හමර යම් කෙනෙක් කාමයන් පහකොට හැරදැමූගේ ඇතුව පැවිදිවෙනවාද මේ ලෝක යම් කෙනෙක් හැරදැමූ ගේ ඇතුව. සඳහකන කාමයන් පහකොට හැරදැමූගේ ඇතුව. පැවිදි වෙනවද පිනස කාමයන් පහකොට හැරදැමූ ගේ ඇතුව. කාමයන් පහකොට කියලකෙන්නේ. කාම තෘෂ්ණාව යටපත් කරලා නැති කර ලද. නැති කරලා න කාමතුෘෂ්නාව යටපත් කරලා. ගිහිගේ අතහැරල දාලා පැවිදි වෙනවාද මෙතන සඳහන් කරන්නේ පහකොට හැරදැමූගේ ඇතිඒ පැවිදිවේද. ගිහිගේ අතහැරල දාල පැවිදිවෙනවා. ඊලකට සඳහන් කළා ඒ ලබාගත්ත පැවිදි ජීවිතය කොයි වගේද? කාම කියන වචනී වස්තුකාම සහ ලේසකාම කියන දෙකම අන්තර්ගතයි. මොනවටද වස්තුකාම කියල කියන්නේ පින්නතින මෙතන සඳහන් කරනවා මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ද, රස, ඉස්පර්ශ ධර්ම මේ හඳුන්න්නනා වස්තු කාම කියලා. කාම කියල කියන්නේ මෙන්න මේ සඳහන්කරපු කාරණා සම්බන්ධයෙන් කලේසයෙන් බැඳිල ජීවත්වයවා. ඒ කාරණා පැහැදිලි කනකොට සඳහන් කරනවා. සිත්ගන්නා ලද රූපාදීන් අරමුණු කොට ගැන සිතේ උපදින රාගයක් ලේසකාමයයි කියලා. සිත්ගන්නා සුළු කාමයන් අරමුණු කරගෙන ඇත සිද්ගන්නාසලු රූපයන් අරමුණු කරගෙන හිතේ උපදින ක්ලේසය රාගය ලේසකාමයි කර කියනවා. තෙතට වස්තුකාම රූප, ශබ්ද, ගන්ධ, රස, ඉස්පාර්ශය ධරම මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් හිටේ ඇත්්තියවාද කලේසයක් යම් තැනක නිරන්තරයෙන් කෙලෙස් ඇතිකරවන තැනත්න සත්වයාගේ චිත්ත සන්තාන්නේ විවිධආකාර කලේසියන් ඇතිකරවනවා මෙ ලස්සන ලස්සන රූප දැකීමෙන් කෙලෙස් සිත්තුපදින බොහෝ දෙනාගී. එද කලේසය ඇතිකරවනවා. ඊළඟ මෙතන සඳහන් කලා නැවතවතාවක් ශබ්දය පිළිබඳවත් කලේසය ඇතියෙනවා. ඇ ලස්සන ලස්සන මෙහිරි ශබ්දවලට කැමතිනේ අන්ගේ මෙිහිරි සබ්දවලට කැමති නිසාඒමිහිරි ශබ්ද අහන්ඩ බොහෝම වෙහසෙනවා මහන්සි වෙන වියදන් කරනවා නොමුත් ඒතුලිනුත් යහපතක් වෙනවද යහපතක් නෑනෙ පින්නතෙන අතේතියෙන ධනය වියදැන් කරලා. සංසාරයට කෙලෙස් උපද්ධ වනය කෙන කරන්නේ සසර පුරාවට ඉපදුන කෙලෙස් සීමාවක් නෑ නමුත් අපි හිට අමතරව ධනය වියදං කරලා කෙලෙස් උපද්දවනවා අපිට ඒ ගැන දැනෙන්නෙවත් නෑ ධනය වීදංකලා කෙලෙස් උපදවනවා. මමනක් කියන්නේ පෑක් රූපවාහනයක් බලාගෙන හිටියොත් නූපන් අකුසල් කොච්චර උපදිනවාද තුළින්. කොච්චර කෙලෙස් උපදිනවාද ේතුළින්. කෙලෙස් තියනවා දේශය ඇතියෙනවා නොයෙක් අකුසල ධර්මයන්ට මූුණපානවා. ඊට අමතරව අනික් හැම කාරණාවක්ම පින්ඩතින් හිතල බැලුවත් එහෙමයි. ආංඒක නිසා හැම මුොහොතකම අපි මොනවර්රද උත්හ කළ යුත්ති අපි උත්සාහ කළ යුත්තේ හිතේ උපදින කලේස ධර්මයන් පුළහන්තරං යටපත් කර ගන්නට. අලුත් කෙලෙස් ඇතිකරවඩ නෙමෙයි තියෙන කෙලෙස් යටපත් කරන්නට. ඒකයි මම කිව රූප අහනියක් ළඟ ඉන්නකොට මෙතෙක් මාළග නැති කෙලෙස් කොයිතරං එකතුවෙනවාද. දර පරිගණක ක්‍රීඩාවාගේ දේවල් වලට ගිය හම කොයිතරං කාලේ නාස්තිිකර ගන්නවාද ප්‍රපංචරස් කර ගන්නවාද ඒ වගේ මතමයි ගන්ද රස ස්පර්ශය. සමහර කෙනෙක් ජීවිදයේ විනාසවෙලා යනවා මේ කාරණා නිසා. දැ සුන්දර සමුද්ධ තෙරුන් වහන්සේටත් මොකක්ද වෙන්නේ. උන්වහසේ හරියට රසයන්ට ගිජුී එකට අපි මොකක්ද කියන්නේ රසතෘෂ්ණාව කියලා. ප්‍රනීත රසේට හරිම කැමති එක දැනගනර වෙසඟනත් ආහාරවෙලා හදනකොඩයි තාමත්ම උතුම් රසයෙන් යුක්තවතමයි හදල පූජ කරන්නේ. යට පුළුවහන් න්න පියවර පියවර පියවරෙන් පියවර ඇ කැමති තැනටම උන්වහස අරංයන්න අන්තිමේති තමයි ඇයට ඇගේ බලාපොරොත්තු මුදුම් පත් කරගන්න බැරි වෙන්නේ නමු වීදයේ පින්්ඩැ පාති වැඩපු හාමුදුරු එලිපත්තට ගණ්ඩ පුළු හං වුණා එලිපත්ය වලඳ පු හාමුදුරෝ සාාලිට ගණ්ඩ පුළු හං වුණා සාාලි දංවලදන හාමුදුරු අංව හත්මහල් ප්‍රසාදය උඩම මහල දෙෙක්කරගෙන ඇන්ඩ තරන් ඇ සමත් දෙෙනවා භික්ෂුව ලඟ තියෙන මේ රස තෘෂ්ණාවත් පදනම් කරගෙන. ආ එහෙනම් රූප ශබ්ද ගන්ධ රස ඉස්පාර්ශය ධරම කියන මෙන්න මේ කාරණා හැම එකක්ම සම්බන්ධයෙන් අපේ හිතේ අලුතෙන් අලුතෙන් කෙලෙස් උපදිනයක තමයි වෙන්නේ. අංඒක නිසා. දුකතනය ළඟත් කෙලෙස්ම උපදිනවා ඇ වැඩි වාරගානක් අපි ඒ තුළේ ඒ තුළ ඉන්නවා වෙවිධ දේවල් දකිනවා විවිධ දේවල් බලනවා ඒ දැකපු දේවල් අත්හදා බලන්න සමහරිව උත්සහ කරනවා ඉදි ඇතකොට ාගිතුන් හස දේශනා කළේ හැම වෙලාවකම නූපන් අකුසල් නූපදවන්ඩ උපන් අකුසල් යටපත් කරන්න ඒට හත් පසින් විරුද්ධ නැත්ද අපේ ප්‍රතිපදාව එහමයි කල්පනා කරල බලඩන්න. මොන තරන් අලුත් කෙලෙස් සුපදිනවාද මේ පෑදකතු නැතුලට. ඉ එතරු කොහොමද වේ සංසාහරි කෙරවල කරන්නේ ආන් ඒකයි දේශනා කළේ මහනනීමේ සසර දුකයි කියලා. කෙලවර කරන්නත් පුළුහන් කෙලවර කරන මාර්ගයත් නිවැරදිව නිර්මවවාද තාම. තියන අධර්මයතුට නමු කවුරුවත්තේ මාර්ගයේ යෙදෙන්න ෑන එ මාර්ගයේ යන්න කැමැත්තක් නේනෙ අන්න එක නිසා තමයි අපිට තාම රහත් එන්න බැරිවෙන්නේ. අපිට තාම භාගිතු නොහසගේ හැබෑම කීකරු ශ්‍රාවකයෝ වෙන්න බැරි වෙලාතියන්නේ සඳහන් කරනවා අනාගාරුව පරි්බජයේ මකදද මේ අනාගාරයි කියල කියන්නේ ගේය හැර ගියා කියන එක තමයි මෙතන අනාගාර වූ කල කියන්නේ තමන්ගේ නිවස අත්හැරල දාල ගියා මොකට ද නිවස අත්හැරල දාල යන්නේ සංසාරයෙන් එතර වෙන මග සොයා ගැනීම අරමුණු කරගෙන තම නිවන අත්හැරල දාලා තමන්ගේ නිවස අත්හැරල දාලා උතුම් වූ නිවන හොයාගෙන ගීගෙදරින් අභිනිශ්ක්‍රමණය කලා නං යම් පුද්ගලේක් සඳහන් කරනවා ගොවිකං වෙළදාම් සත්ව පාලනේ මෙන මේවාගේ නොයෙක් දේවල්. ගිහිගෙදර හිටියනම් කරන්න සිද්ධ වෙනවා. ඒ තුළ කාලය කොයි තරම් නාස්ති වෙනවද ගවයෝ දක්කගෙන යනකෙන හවසර තමයි ගවය වරන් එන්නේ. එදොරයාගේ දවල් කාලේ මෙතනින් හැටවරයි. ඉඩක් තියෙනවන රාත්‍රී කාලී පිනක් සිද්ධ කරගණ්ඩ බනක් දහමක් අහලා බුද්ධ වන්දනාවක් කරලා රාත්‍රී කාලයේ පිනක් සිද්ධ කරගඩ පුළුවන්. නමුතිති එහෙම අවස්ථාව නෑ ඇඟපත සෝදගන ආහාරටිකක් අන්භහව කරලා ඉවර වනාම අපි ඔ කෝ මඇවිල්ල වාඩිවෙන්නේ රූපවාහනියක් ළඟ. ඉතින් තමන් තමයි තීරණය කරඩුවනේ. ඉ සමහල්ලට ඇහැ නිදි රාවටන කම්ම ඒ දිහා බලාගෙන ද අපි කියල නිදාගන්න. පහුව දෞදිත් නැගිටලා අර පෙර විදිහෙටම තමයි මේ ජීවිතය ගෙවින්නේ. ඉතින් එතවට කොයි පැත්තකින්වත් සතුටුෙන්ට විදිහක් නෑ එන්ඩ එන්න කුසල් ශේවෙනව කියන කාරණාවක් නෑ එන්ඩල් අකුසල් ශේවෙනව කියල කාරණාවක් නෑ එන්ඩෙන් අකුසල් වර්ධනය වෙනක තමයි දකිින්ති. ද ගාතාරතනය ඉරඟ සඳහන් කළා පරිබ්බජයේ පැවිදිවන්නේය ගිහිගේ අතහැරල අනාගාරෝ පරිබ්බජයේ ගිහිගේ අතහැරල ගිහිල්ලා පැවිදි වෙනවා. යම් කෙනෙක් මේ සංසාරයෙන් මිදෙන්ට හිතාගනයි මේ පැවිද්ද ලබන්නේ. එ කාරණා විදි පැහැදිරි කළා පැවිදදට පැමිණි යම් කෙනෙක් තමන්ගේ පැවිදි ජීවිතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න උත්සාහ නොකරනවද ඒ ජීවිතයේ හැමදාම අනතුරක තියෙන ජීවිතයක් වගද නාසක දේශනා කරනවාන්නේ ඒ ජීවිතයේ තමන්ට අනතුරක් කරන ජීවිතය පින්නතින ඔබේ ජීවිතය ඔබට අනතුරක් කරනවන ම මගේ ජවිතයෙන් දියම පල ලබල නෑන්නේ. අන්න එහින්ද ගිහි අයටත් තමන්ගි ජීවිතයේ ආවර්ජනය කරන්න පුළහන් පැවිදි අයටත් පැවිදි ජීවිතය ආවර්ජනය කරන්න පුළහන් එ ොහොම දාවර්ජනය කරන්නේ මෙනති අපි මේ ලෝකෙට ආවේ මොකටද අපිට හිතන්ඩ පුළුවන්නේ මම මේ ලෝකෙට ආවේ මොකටෙදද මම මේලෝකයට ආවේ? අද මේ කරකර ඉන්න දේවල් එකක්වත් කරන්න න මේ අපි. එන මොකට අපි මෙයා වී. අපි මෙහෙයාාවේ වැයවෙච්ච කුසල්ටික ආපහු එකතු කරගෙන හිටපු තැනැටියන්ට. මොනටද කුසල් වැයවුණේ ඇයි මේ මනුස්ස ජීවිතයේ ලබන්ඩ සුල්ලු පටුනං කුසලයක් ද වියදැන් කරලා තියෙන්නේ. එක ප්‍රමාණ කරන්න බැරිතරම්. තැනක ගොඩ ගහල අහස උසට බැලුවොත් ඒ තරමටම මෙ මනුස්ස ජීවිතයේ ගොඩනගන්ඩ අපි වියදං කරලාතිය නෝ පින් ඒ ඔක්කොම පෙරජීවිතයේ මංකරපු රස්කරපු කුසල් එපපින් වියදන් කරලතියන කාගෙන් අරගනද කාගෙන්වත් අරන් නෙමේ ඒ පින් වියදන් කරල තියෙන්නේ මගෙන් මරගෙන මම ළඟමති විච්ච පින්තමයි විය දැන් කරලතින් හැබැයි දැන් හදිසියේ මැරුණුත් අපිගම එහෙම පින්විය දන් කරලා ඉප දෙෙනව අුරුදු දහයම් පහළවෙ මැරෙනවා දැන්ග අරගත්ත පින්ටික පිරෙව්වද එක පුරුවන්ඩ බැරි වුණා ජීවිතේ ගණඩ පින් ගොඩක් ගත්තන්නේ එක පුරුවන්ඩ බැරූගිය දැන් ඒක පුරවනවද එරට එක දැන් තමා අපි තමා දන්නේ දැන් ඒක පුරවමින් ද ඉන්න කියලා. එකනෙ දැන් වැඩි වැඩියෙන් කුසල් කරනවද ජීවිතේ. ඒ පිනතිරේ අපි තීරණය කළ යුත්තක්. මම වැඩි වැඩියෙන් කුසල් කරනවද නැද්ද. හැබැයි සාම අ්‍ය කෙනෙක්. වැඩියෙන් කරන්නේ කුසල් නෙමේ වැඩියෙන් කරන්න කුසල් අන්න ඒකයි මම සඳහන් කළේ භාගිතු නොහස්සගේ මූලික දේශනාවල්ල ලයි සඳහන් කළේ. උපන් අකුසල් යට පත් කරන්න කියලා මං අහන්නේ අපේ පින්නතුන් තනියම කල්පනා කරන්න ඕනෑ මං ළඟ උපන් අකුසල් මේ වෙනකොට කොච්චර ප්‍රහීන වෙලාද තියන කියලා ඒවගේම නූපන් කුසල් මං කොච්චර උපදව ලද තියන්නේ කියලා ඔය දෙකාතර සතුටක් උපදින අකුසල් වැඩිනම් ඇ අකුසල් වැඩිනං සතුට වෙනුවට ඇතිවෙන්නේ එතකොට දැන් අපි දන්නෑ ජීවිතය කව ද කොතනද කොයි හොතෙද මොන දිහට දීවර වෙන්න කියලා. පස්සෙ පින් කරන්න කාලයක් තියෙනවාද පස්සේ ගුණපුරන්න කාලයක් තියනවද ඉතින් කොහොමෝද පස්සේ කියල කියන්නේ කවදද මැරෙන්න්නේ කියෙන දවස දන්න ඇතිකුට. ආඒක නිසා සිතුවෙල්ලක්කාව නන් ක්‍රියාත්මක වැෙන්්ඩෝඕන නං? වහ වහා ඒ ක්‍රියාවේ යෙදිලා අවශ්‍ය කුසලයේ ජීවිතයට එකතු කර ගණ්ඩ කවදාවත් මන්දෝත්සාහි නොවැෙන්ඩෝනේ. ඊලට භාගිතුන් වහන්ස දේශනා කරනවා පරිබ්බජයේ කීවි පැවිදි ජීවිතය ලබා ගත්තාය. පැවිද්දා පැවිද්දා කවුද කියලා හඳුන ගණ්ඩෝන. පැවිද්දා කළ යුත්තේ මොකද කියලා හඳුන ගන්ඩෝනේ. පැවිද්දාගේ කාර්ය මොකද්ද කියලා මන වහඳුන ගණ්ඩෝනේ. පැවිද්දා කෙල කැනෙ භාගිතුන් නොහසගේ ශ්‍රාවකය. භාගිතුන් වහසගේ ශ්‍රාවකයක් කෙල කැෙ සීයට සීයක්ම භාගිතුන් වහසර කීකරු කෙනා. සීට සීයක්ම බුදුරජාණන් වොහසිට කීකරුයි නං ඒ ජීවිතයේ කොච්චර ලස්සන වෙනවාද. ඒ ජීවිතය කොයි තරන් වටිනා ජීවිතයක් වෙනවද. එනම් මෙතන දේශනා කරන්නේ. ගිහිගය හැරදාල පැවිදිවුණා නං ගිහිගෙදර තියෙන සැපසම්පත්තුවලට වඩා සැපසම්පත් හොයාගෙන නිගිහිල්ල තියන්නේ. ඒගැන පැවිදික මේ සැපසම්පත් තියෙනවා කියනකද නෑ පින්නතුන සංසාදයේ සැපය හොයාගන්ඩ කෙටිම මාවත හොයාගෙන ගිහිල්ලයි තියන්නේ. තන්ගේ මාර්ගය ඔස්සේ ගමන් කරලා මේ සසර කෙරවල කරන වැඩපිළිවලට අතති යන් ඕනේ. වැඩපිළිවල ක්‍රියාත්මක කරව කරව ඉන් අතර තුරාපි මැරලයන්න්න බුළුහන් හැබැයි ඒ මරණය හුඟක් ලාබයි. අංගේක නිසා වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ජීවිතයකට කුසල්ම එකතු කරගන්න කියන කාරණාව මෙතන විශේෂයෙන් අවධහරණය කරනවා. කාම භව පරිකීනං. තන් අහං බ්‍රූමි බ්‍රහ්මණන් සඳහන් කරනවා. බව ශයකොට සිටි නොහු මම බ්‍රහ්මණයා කියල කියනවා භවයේ ෂෙහි කරලා.ඉගෙන අය භවයක් ලබන්නේ ලබන්නේ නෑ කවද පිටදන බවයක් නොලබන කෙන බවයක් නොලබන කෙනා රහතන් වහන්සේ. රහතන් වහන්සේ තමයි නැවත භවයක් ලබන්න නැත්ති. ආර්ය මට්ටම ගැන කතා කරනකොට සෝවාන් සකදාගාමි යනාගාමි අරිහත් මාර්ගඵල හතරක් තියෙනවා. අන්ගේ මාර්ගඵල හතරට ලඟා වෙන්නෙ කොහොමද එකක් එකක් ගානිි පලයක් මුදුම් පත් කරන්නේ කොහොමද යම්කිෙනෙක් සෝවාන් බවට පත්වනය මොනව නැති කරලද සක්කාහි දිට්ටි වෙතිකිච්චා, සීලබ්බත පරාමාසේ. මේ ධර්මතා තුන්න නැති කරලන සංයෝජන තුන නැතිරලනි සෝවාන් වෙන්නේ. එතර මේ සංයෝජන නැතිකරගෙන ඒ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ශාක්ෂාත් කරන එක අපි හිතන තරම් පහසු වැඩක්ද. එක කවදාවත්. අපි හිතන තරම් පහසු වැඩක් වෙන්නි නෑ. හේතුව හේතුව තමයි පන්නතුනේ. සීලබ්බත පරාමාසටික නැති කරන්නඩනේ. මොනවද සීලබ්බත පරාමාස එට කනෙ වැරදි සීලවෘත කියලා. අතීතය සමහරාය අජ්‍යවෘත අනුගමනය කලා එල්ලුවෙක් වගේ තමයි කෑම කෑවේ නිදාගත්තේ වතර බීව සේරම එල්ලුවෙක් වගේ. එගැන ශරීයට තමන්ගේ ආත්මයට දුක් දෙනවා. ආත්මයට දුක්දනකොට පවු තැෙනව කෙළලයි කල්පනාව. තව සමහරය කුක්කුරෘත කාර්මය කුක්කුර කෙලකයන්නේ කුක්කුර කලකෙන් සුන කෑට සුනකෝ වගේ ජීවත් වුණා ඉන්න හිටින්නේ යන්න එන්නේ අනුභව කරන්නේ පානය කරන්නේ මේ ඔක්කොම කවුරුවගේද සුනකෙක් වගේ අජවුෘත තිබුණා ගෝවෘත තිබුණ ජකයන් එලූ ගෝ කියයන්න ගවයෝ. අන්න එහෙම විවිධ වෘතා අනුගමනය කර කර සමහරාය මේ විමුක්තිය හෙව්වා. කායට දැඩිසේ දුක්්දිදී විමුක්තිය හෙව්වා. නොවත් භාගිතන් වහස දේශනා කළේ කායට දුක්දී ල විමුක්තිය හොය ඇන්ඩද. බුදු දහමේ කොතනුවත් එහෙම කියල නෑනි පින්නතනි කයට දුක්දීල විමුක්තිය හො යන්ට කියලා. බදුදමි හොද මමුක්ති හොන්න කලතිෙන්නේ අකු සල්ලත් හැරලා. වැරදි පිළිවෙතින් මිදිල. විමුක්තිය හොයන්ඩ දේශන අකළී. යම් කෙනෙක් අකු සල්ලත් හැරලා විමුක්තිය හොය නොවා කියල කියන්නේ. මුලින්ම පටන්ගන්න පංචසීල ප්‍රතිපදවෙන්නේ පන්සිල් උල්ලංගනය නොකර. වෙනත් වැරදි ක්‍රියාවන්ගේ යෙදෙන්නේ නැතු යම් කෙනෙක් උත්සහ කරනවනං. තමාව පිරිසිදු කෙනෙක් බෞට පත් කර ගන්ඩ. තමාව යහපත් කෙනෙක් බවට පත් කර ගන්ඩ. කොයි වෙලාවෙ තමන් මරණයට පත්වනත්. තමන් ළඟ පූර්ණ විශ්වාසයක් තියෙනවා මම හොඳ කෙනෙක් කියලා. මං හොඳින් ජීවත්වනා කියලා. හැබැයි එ විශ්වාසේ තියාගණ්ඩෝේ. මේ සාසනේ හැම වෙලා එම කියලා තියෙන්නේ මම හොඳයි කියල හිතන්ඩ නෙමේ. දැන් අපි අපි කියම පොෝය හතරටම සිල් ගන්නවා. දවසකට ධර්ම දේශනා දෙකතුනක් වත් අහනවා. හැමෝම එක්ක බොහොම සමගීෙන් සහයෝගයෙන් කටයුතු කරනවා. නවත් එහෙම නොකරඩායිඉදිහා බලලා ඒ අයට වඩා මම උසස් මම හොඳ කෙනෙක් කියල කියන්න කියලා? . සිල්ගන්න කෙනා හිතනවනං සිල් නොගන්න අයට වඩා මං හොඳයි කියලා. එහෙම හිතන්ඩ මේ ශාසනෙන් අපිට ඉඩ දෙන්නේ නෑ. පල්ලහැ ඉන්න කෙනා දැකලා ඔවුන්ට වඩා මම හොඳයි කියල හිතන්ඩ නෙමෙයි ශසනෙන් අවසර දෙන්නේ. ඉහල ඉන්න ආර්යන් වහසල දිහා බලලා අනේ උන්වහන්සලට වඩා මංකොච්චර පල්ලහි දෙන්නේ කෙලා හිතන්ඩුව. එතකොට තමයි මේ ජීවිතය හැදෙන්ට පටන්ගන්නේ. ඇයිද මට ඉලක්කයක් තියෙනවා. මොකදර ඉහලයින්න අතිවුතු මාර්යන් වහන්ස එක තැනට මාව යන්්ඩෝනෑ. එන පල් හැයින්නයි ගැතකට හිතන්ඩවත් තිෙනෑ. හැමදාම මම දුරුවලයි කියෙන කාරණාව තමයි වැටහෙන්නේ. එ මම දුරුවලයි කෙර වැටහෙන වන හැමදාම මම හොඳවෙඩ උත්සහ කරනවා. මම ශක්තිමක්තෙන්ට උත්සාහ කරනවා. හැබැයිඒ ශක්තිමත්වීම ආධ්‍යාත්මික සහ ලෞකික දෙපක්ෂයෙන්ම එලෙසිම්ම ශක්තිමත්යෙනවා. කාම බව පරික්කිිහි නං තමහන් බොහමි බ්‍රාහ්මණන් භාගිතුන් වහසේ දේශනා කරන්න වෙන්න මේ කාම භව පරික්කීම. කාම තන්හා භවතන්හා විභවතන්හා. මෙන මේ තන්හාවල් ක්‍රමාණුකූල වත්හැරග නත්හැරගෙන යම් කෙනෙක් වීර්ය වඩාගන වීර්ය වඩාගෙන යනවනන් මේ සංසාරි කෙරවල කරන්ඩ ආංී පුද්ගලයට එදාට පුළහන් වෙනවා සසර මග කෙරවල කරන මාර්ගෙයට අවතීරණවෙන්ට. සංසාරෙන් එතරවෙන පලවෙනි කෙනා. නතම් පලවෙනි පියවරෙන් නිවන් දක්ක කෙනා සෝවාන් වහන්සේ. සක්කා දිට්ටි විතිිච්චා සී ලබ්බත පරාමාස කියන සංයෝජනයක්න් තුන නැති කරලා තියෙනවා. ඒ සංෝජනයන් තුන නැති කරගත්තවන්වහන්සේ ලබනාත්මි නිවන් දකින්නත් පුළිුවන්. ලබනාත්මි නිවන් දැක්ක නැත්තං ද ලබනආත්මේ නිවන් දකින කෙන ඇට කියෙන් ඒබ.ජ කියලා. එක පාරයි ඒබීජයේ නැවත පැළවෙන්නේ දෙවනියාත්මිද ල හයිවනි යාත්මය දක්වා යම් කෙනෙක් ගමන් කරනවනං එයට කියනවා සත්තු කත්තු පරම කියලා. පිතින අඩි ැන කොලංකෝල කියලා. දෙවනි ආත්මය දලා හයවෙනි ආත්මය දක්වා යම් කෙනෙක් ගමන් කරනවනන්ගේ උතුම් සෝවාන් බවවෙ අරහත්වය වෙනුවෙන් දෙකටි ගැනෙ ෝලංකෝල කියලා. අන්තිම ජීවිතේ යම් කෙනෙක් සසර නිමා කරණ අන්තිම ජීවිතය නං. අන්න ඒ හත්තෙන ආත්මෙන් සංසාරය කෙරවල කන්න කෙනාට තමයි සත්තු කත්තු පරම කෙකෙන්. එතකොට යම් කෙනෙක් සෝවා නාරී මාර්ගඵලයට පැමුණු නොත් මොනලාභයක් ලබනවද. අතීතයේ මාව නිරයට ගෙන ඇන්ඩ මාවිසින් පෙරකරන ලද කරර්ම කොච්චර ඇද්ද අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලැබෙනවාත් එක්කම මාව නිරේට ගෙනිය නකුසල්ටික ඔක්කෝම පිච්චිලාලු වෙලා යනවා. මොන තරන් ලාභයක් ද සංසාර. සෝවාන් වෙච්ච දවසේදලා හත්තෙන ආත්මභාාවෙන් සසර නිමා වෙෙනතුරුම අපි එතෙක්ම නිදාගෙන හිටියත් ඒ කලා බයි. බොද සතරපායෙන් විදිලයින්නේ. ආගේක හින්දා. මෙන්න මේ තන්හාව. ජෝද තන්හාව. ක්‍රමානුකූලව එ තන්හාාවට විරුද්ධව වැඩ කරලා එ තන්හාවශය කරන්න උත්සහ කරන්ඩ ඕනෑ. අනාගාරෝ පරිබ්බජයේ ගිහිගෙදර අත්හරල සසුන් ගත වෙලා පැවිදි වෙච්ච පුද්ජලයා මං මොකටද මේ ශස්සනයටයි ම මොකටද පැවිදිවනේගෙන කාරණාවට. අර්යක් සපයෝන හමතන්ගේ වශනටිගේ තේරු මහොයඇන්දෝන. මං අතින් විය යුත්තද මේ වෙන්නේ මංගතින් කළ යුත්තද මේ කරන්නේ හැමවෙලාෑම තමන් වැඩක් කරනකොට ඒගැන කල්පන කරණ්ඩුවන. නොකළ යුතු දේවල් අත්හැර කළ යුතු දේවල් විතරක් ජීවිතයට එකතු කර න්ඩුවන්නේ. අං එහෙම කටයුතු කරන යම් කෙනෙක් මේ ලෝකෙ ජීවත්වෙනවාද. ඔහු අහ වහා මේ සංසාරය කෙරවල කරනවා. ය වහ වහා සසා එතරවෙන මාර්ගයට ලඟා වෙනවා. අගේ පුද්ගලයා ඉතාම පහසුවෙන් ඉතාම කැමැත්තිෙන් ගොරබිරං සංසාර කාන්තාරීෙන් ගැලවිලා යනවා. එතට යෝධ තන්හංණි කීවි යෝද තන්හං පහන්තුවාන. එතොට මේ සුන්දර සමුද්ධ තෙරුන් වහස්සේ ගැන මොකට ද ලෝභකවක් තිබුණි. යෝධ කාමී පහන්තුවන්න. තොට මේ තන්හාව පිළිබඳ කාමයේ පිළිබඳව කරුණු රාශීයක් කතා කරන ගාථ පෙලක් තියෙනවා බ්‍රහ්මණ වර්ග. එදර සුන්දර හමුද තෙරුන් වහන්සේ වැඩියෙන්ම ගිජුවෙලා තිබුණේ රසතුෘෂ්ණාවට එ ඒකන අර වෙසඟන කතා කරන කතා කන පස්සෙන් ඇන්. උනසට පස්සේ තමයි තේරෙෙනෙ මට වැරදුනා කියලා. රසතුෘෂ්නාවට ගිජුීයි. ගතුන් හසේරුණටි පහැදිලි කරල දේශාව අවසාන කරනකොට සඳහන් කරනවා මහනන මෙ සුන්දර සමුද්ද අදවිතරක් නෙමේ රසතුෘෂ්ණාවට ගිජු වෙලා හිටේ පෙරත් ගිජවෙලා හිටියා. පෙරත් රසතුෘෂ්ණාව නිසා මොහු වැනසෙන්ඩගේ වාරවල පෙරත් මොහ බේරගත්තේ වෙන කවුරුවත් නෙමේ මහනෙන එදත් ම මයි කියලා. බෝධි සත්තාවදී. කියෙල ජාතක කතාවක් පැහැදිලි කරනවා. එදා ඒ බේරගත්තා ආකාරයේ පිළිබඳවට. එදි මේකෙන් පේෙන් එක පුද්ගලයෙක් මේ සංසාරරි බේරන්ඩ ලොවතුරා බුදුවෙලා නෙමේ උත්සහ කළේ නොයෙක් නොයෙක් වර සංසාර ගමන වීරී වැඩවා. උත්සාහ කලා ඔවු මොන ගැවුණ පිහිට වුණා ආංගේ පිහිටවීමෙන් අය අපි හැමදාම බුදුරජාණන් වහන්සට තියෙනවා. අදභාගිතු නොහසේළඟ ය පූජාවක් කරනවද යම් වන්දනාවක් කරනවද මෙහැම දෙයක්ම කරන්නේ උන්ුහස පෙර මංවෙනුවෙන් කරපු දේවල්ලෝට නයග වන්ඩි.ඒ වටිනක මතමයි නයග වෙන විදිහක් තියෙනවා මට පින් ග්‍රැස්න විදිහත් තියෙන. අ නිසා තුනුරුවන්ට කීකර වෙලා භාග්‍යතුන් වහස දේශනා කරපු මාර්ගයෙන් මේ සංසාරෙන් එතරයන්ට යම් කෙනෙ වීර්ය වඩනවනන් ඒ පුද්ගලයා එලවයි මෙලව ෛදධකම තිනවා. නිවන් පුද්ගලයන්ට මහනෙනි මම කියනන්නේ බ්‍රහ්මණයක් කියලා භාගිතුන් වහසේ දේශනා කොට වදාලා. අපේ පින්නතුනුත් සහ කරන්න කන සංසාරයෙන් එතරවෙට හදන පුද්ගලයට කෙන්නේ අතිවුතුම් මරහත්වය ලබාගන්න කෙනාට භාගිතුන් වහස බ්‍රාහ්මණ කළ කියනවා. ඔබත් උත් සහ කරන්න බ්‍රහ්මණයක් බවට පත්තෙන්ට. සත්පුරු ෂේක් බෞ්ට පත්ෙන්ට. ලෝක සත්වයාට මහත් වූ හිතසුව ඇතිකරන කෙනෙක් බෞට පත්තේට. අං නිසා ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසිම්ම මුදුම්පත් කරගෙන සංසාරසාගරයෙන් එතරයන්ඩ අපිසිියලු දෙනාටුව භාගිතුන් වහන්සේ අනුදැන වදාල ආකාරෙෙන්ම කටේතු කරන්න රත්නත්‍රය යාශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්ඩතන අද මේ උතුම් ධර්මදේශනාව කිතුල්ගල මිරිස්වලතැන්නේ පදිංචි කේ ඒ රංජනී මහත්මිය ප්‍රමුඛ පවුලේ ඥාතිීන් විසින් සිදුකරු ලබනවා. උතුම් අරමුණ මීට වසර කිහිපේකට පෙර නිදන ප්‍රාප්තියට පත්වන යු පොඩි හාමිනේ පෙරේරාමෑණියන් Kේඒ සෝමපාලපයාණන් Kේඒ පෙරරාසිීයා එ සයිමන් සිං්ියෝ MG හාමිනෝනා මෑණියන් Kෝ පදමා ඉන්ද්‍රාණී සුභාෂිනී ප්‍රණාන්දු මහත්මය ඇතුළු මේගේ සියලූම ඥාතීන්ට මේ පින් අනු මෝදං වේවා. අසනීපතත්වයෙන් පසුුවෙන ලීලාවතිී මෑණියන්ටත් අසංකපුතනුවන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දේශකයාණන් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමවක්පියන්ටත් සියලුම දේශකයාණන් වහන්සේලාටත් උදව උපකාර කළ සියලු දෙනාටමත් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා. ධර්ම දේශනාවට සහ සම්බන්ධ වූ සියලු දෙනාටමත් දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ උතුම් මහා සංගරත්නයටත් බෞද්ධයා මාධ්‍යජාලයේ කාරි මණඩලේටත් ලක් වැසිලූ සිියරදිනාටමත් මෙවතුම් සද්ධර්මදානානි සන්සේ අනුමෝදන් වේවා. ඉතාමික්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවීම සඳහා මෙ සියලූම පුුණ්‍ය ධර්මයන් සීරදනාටම හේතුව ආසනාවීවා කල ප්‍රාර්ථනා කරමුද. ආකා සට්hාච බුම්මට්හාාදේවානාගා මහිද්දිකා පഞන්ත අනු මෝදිත් වාචරం රක්කංතුළුක සාාසනංදිී වූ වසතු කාලීනේ සස්සී සම්පත්ති හිතුచ පීතෝ බවතුළොකෝ චేරාජා භවතු දම්මිකු.